Neth News. ආයුබෝවන්. මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන Neth News සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Neth News මැදිරියේ සිට මම කසුනි නානායක්කාර ප්‍රවෘත්ති සංස්කරණය පවිත්‍රා මදු හර්ෂණි. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. Neth News සිරස්තල. අයවැය ගැන නාමල් වැට උඩ මේ අයවැය ලේඛනයේ පිළිබඳව හොඳ කාරණා වගේම නරක කාරණාත් තියෙනවා ප්‍රායෝගික නැති අය කාරණා බොහොමයක් තියෙනවා මැතිවරණ පැවැත්වීම ගැන ශ්‍රී ලනිපේට සැකයක් ක්‍රිකට් අතුරුපාලක කමිටුවට එරෙහි පෙත්සම විභාගය අනිත්‍යට කල්යයි ක්‍රීඩා ඇමතිගේ චෝදනාවලට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු ආදරණීය ක්‍රීඩකයනි ඉන්දියාව සැමදා ඔබ සමගයි අගමැති මෝදි පෙරතුණු කණ්ඩායමට කියයි. ඊශ්‍රායල් හමුදාව ගාසාහි තවත් රෝහලක් වට කරයි. Neth News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Neth News Neth News දෙදහස් විසිහතර සඳහා ඉදිරිපත් කළ අයවැය තුළ හොඳ සහ නරක දෙකම ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. අයවැය දෙවන වර කියැවීමේ විවාදය හය වන දිනය වන අද දිනේදී විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළා. බදු සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට ගැටලුවක් තියෙනවා. අපි ඒක පිළිගත යුතු කාරණයක්. හැබැයි මේ සියලු කාරණා තියෙද්දි අපි මේ උත්තරීතර සභාවේ විවාද කරගන්නේ මේ රටේ ජනතාව අපට වාර දුන්නු වගකීමද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතිරි කාරණා පිළිබඳ විවාද කරලා ප්‍රශ්නයක් නැහැ නිශ්චිත කාලෙදි. අදාර කාරණේ විවාද කළ යුතු අවස්ථාවක. හැබැයි මේ අයවැය ලේඛනයක් තුලින් මේ රටේ ඉදිරි වසර සඳහා මූල්‍යමය බලය තියෙන පාර්ලිමේන්තුවට නම් ඒ පාර්ලිමේන්තුවේ වගකීම පිටු කරනවාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මේ අයවැය ලේඛනයේ පිළිබඳව හොඳ කාරණා වගේම නරක කාරණාත් තියෙනවා. ප්‍රායෝගික නැති අය කාරණා බොහොමයක් තියෙනවා. පහුගිය වසරේ අයවැය ඉදිරිපත් කරපු බොහෝ කාරණා ඒ විදිහට මේ අයවැය ඉදිරිපත් වෙලා තියෙනවා. විදුලි බිලේ වැඩිවීමත් ප්‍රවාහන ගාස්තුවේ වැඩිවීමත් දෙක අපට ලෝක වෙළඳපොළේ තුල අපේ එක්ස්පෝර්ට් වලට අපනායන වලට තරඟකාරී වෙළඳපොළ තුල රැඳී ඉන්න පුළුවන්ද බැරිද කියන ගැටලුව අපිට එනවා. එයි මම හිතන්නේ ආණ්ඩුව කරු කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳව අවධානය යොමු කරුවොත් හොඳයි. මොකද අපේ ඉලක්කය විදේශ ආයෝජකයෝ ලංකාවට ගේන්න නම් වැට් එක 18% වෙනකොට අනිත් පැත්තේ එක්ස්පෝර්ට් ටැක්ස් එක 30% වෙනකොට අමුද්‍රව්‍ය වලටත් ඉම්පෝට් කරන අමුද්‍රව්‍ය වලටත් ආනායනය කරන ආණ්ඩුවලටත් එක පැත්තකින් බද්දක් වැඩි වෙනව නම් මම දන්නේ නැහැ අයවැය කොහේ හරි තැනක හෝ රජයේ ප්‍රතිපත්තියක් තුල කර්මාන්ත වලට සහන් දෙනවද කියලා වෙනව නම් ඒ තුල අපට ලෝක වෙළඳපොළ තුල තරඟකාරීත්වයක් පවත්වා ගන්න බැරි තැනකට අපි අද වැටෙන්න පුළුවන්. තමාට බහර ගැනීමට සිදුවේ අපායක් බව අයවැය කතාවේදී ජනාධිපතිවරයා පැවසුවේ අපාය නිර්මාණය කළ පිරිස ළඟ තබාගෙන බවයි අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පැවසුවේ. මේ සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කරපු කතාවල් අහන් ඉන්නකොට මට මතක් වුණේ අර පිප්පොකට් කාරයෙක් ගැන අපි අසාසිත තිබෙන සුප්‍රසිද්ධ කතාව. කෙනෙක්ගේ පොකට් එකට විදලා එතන මිනිස්සු හොරෙක් හොරෙක් අල්ලන්න කී කී පස්සෙන් දුවනකොට ටික දුරක් යනකොට හොරත් අර මිනිස්සු අතරට ගිහිල්ලා හොරෙක් හොරෙක් කියමින් දුවන්න පටන් ගත්තා. අන්තිමට අල්ලන්න හොරෙක් නැහැ. හොරත් අල්ලන්න දුවපු මිනිස්සුගේ කොටටම වැටිලා. ඒ වගේ වැඩක් තමයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කරන කතාවල් අහන් ඉන්නකොට මට මතක් වෙන්නේ. හැමෝම ආණ්ඩු පක්ෂයේ කියන්නේ තෙල් පෝලිම් නැති කරාලු, ගෑස් පෝලිම් නැති කරාලු, ලයිට් කැපිලා නැති කරාලු, පෝලිම් වල මිනිස්සු මැරුණ එක නැතර කරාලු. එහෙම කියන ගමන් කියනවා ඒ වගේ තිබුණු රට ජනාධිපතිතුමා බාරගෙන මේ තත්ත්වයට ගෙනාවලු. ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරමින් කියනවා එතුමාට බාර ගන්න උනේ අපායක් කියලා. එතුමා එහෙම කියන්නේ අපාය නිර්මාණය කරපු පිරිස ළඟම තියාගෙනයි. මේ රට බංකොලොත් කරලා අපායක් බවට පත් කරන්න ඒ සඳහා බලපාපු හැම එකකටම එදා අත උස්සපු ඒ වැරදි තීන්දුව කීරණ සාධාරණීකරණය කරන්න එදා මේ සභාව දෙවනත් වෙනකන් කතා කරපු මොළ හතානෝ කියලා මුදල් නැමැති කෙනෙකුත් පත් කරගෙන රටේ ආර්ථිකය Tamanගේ පුජ්ජලික බූදලයක් කියලා හිතාගෙන ගජ මිතුරන්ට අසීමිත බදු සහන දෙනකොටත් අත උස්සලා මේ රට බංකොලොත් කළෙත් ජනාධිපතිතුමා කියන අපාය හැදුවෙත් මේ ආණ්ඩුවේ මුදවියයි කියන එක මම මතක් කරන්න කැමතියි. අද පැවති අයවැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර මෙවැනි සංවාදයක් ඇති වුණා. අපි විපක්ෂය හැටියටත් රජය IMF එකට යන්න ඕනේ කියලා තීරණය ගත්තාම අපි ඒකට විරුද්ධ වුණේ නැහැ. හැබැයි IMF එකේ ඉහළම නිලධාරියෙක් අපිට කිව්වා දරු කතානායකතුමා ඔවුන් අවුරුදු 30 ගාණක් වැඩ කරලා තියෙනවා කියලා IMF එකේ. නමුත් කිසිම රට බංකොලොත් වෙන දවස වෙනකන් IMF එකට මේ සම්බන්ධයෙන් කතා කරේ නැහැ කියලා කිව්වා. දැන් ඒගොල්ලෝ කිව්වා වගකීම් රහිතම රජයක් හැටියට තමයි කියලා ආණ්ඩුවක් හැටියට තමයි කියලා ලංකාවේ දා ඒ වෙලාවේ ඔවුන් නිරීක්ෂණය කරේ.
IMF සම්බන්ධයෙන් මේ රටේ මත දෙකක් තියෙනවා. එක කොටාසයක් කියනවා IMF එකට යන්න ඕනේ නැහැ කියලා. එක කොටාසයක් කියනවා IMF එකට යන්න ඕනේ කියලා. හැබැයි ඔබතුමා දැන් අද කියන තරකෙම IMF එකට ඒ වෙලාවේ ගිහිල්ලා මේ විදිහට බැලුවොත් ගරු කතානායකතුමනි IMF එකට යන්න එපා කියපුවා උසාවි කියලා නම් ඒත් වැරදිකාරය වෙනවා. මගේ තරකේ නඩු තීන්දුවට වඩා ගරු මන්ත්‍රීතුමනි මේ රටේ විවස්ථාවක් තියෙනවා. විවස්ථාපිත ක්‍රමවේදයක් තියෙනවා. ඒ රජයේ ප්‍රතිපත්ති තීන්දුව ගන්න ක්‍රමවේදයක් තියෙනවා. රජයේ ප්‍රතිපත්ති තීන්දුව ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි ඉදිරි කාල සීමාව තුළ අවධානය යොමු කරමු. අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අපි නීති උපදෙස් පතලා ඒක අධිකරණයත් එක්ක අපි බේර ගන්නවා. ඉදිරියේදී ඕනෑම ආණ්ඩුවක් අපේ ආණ්ඩුව නෙමෙයි ඔබතුමාලගේ ආණ්ඩුව වෙන්නත් පුළුවන්. ඕනෑම ආණ්ඩුවකට ස්වාධීන තීන්දුව తీරන අරගෙන රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනේ. වැඩබදු ඉහළයාමෙන් අනතුරුව ඩීසල් මිලද ඉහළයාමෙන් දිවිවර කර්මාන්තයේ නිරත ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බවයි විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදාරච්චි පැවසුවේ. මම යෝජනා ගන්න සාමාන්‍ය දේශීය කර්මාන්ත 290 ඩීසල් වැඩිවීම තුලින් විශේෂයෙන්ම මේ රටේ විදේශීය විනිමය හොයන දිවිවර කර්මාන්තයේ බහුදින යාත්‍රා බෝට්ටු 6000කට වැඩි මානයක් වැඩිපුරම ඉන්ධන වැය වෙන ඩීසල් වැය වෙන කර්මාන්තේ අද අභාවයට යමින් පවතිනවා. දැන්වත් වෙලා තියෙනවා රුපියල් 100 පහත්ම ඩීසල් ලීටර් රුපියල් 35 කරලා තියෙනවා. දැන් රැකියාව කරන්නේ නැතුව බෝටු 150ක් ගැට ගහලා තියෙනවා. මේ වැට් එක වැඩි වීම තුලින් තව ඩීසල් ලීටර් රුපියල් 45ක් 55ක් විතර වෙනකොට දිවර කර්මාන්තයේ බහුදින යාත්‍රා හිමියන්ගේ කර්මාන්තයේ සදහටම වලලාන සිද්ධ වෙනවායි කියන එක මම මේ සභාවේ මම ප්‍රකාශ කරන නිසා දිවර කර්මාන්ත කරන බහුදින යාත්‍රා හිමියන්ට මේ සහනය ලබා දෙන්න ජනාධිපතිතුමා ඔබතුමාගෙන් අපි ඉල්ලීම් කරා. ඔබතුමා අගමැති කාලෙ ඉල්ලීම් කරා. ඔබතුමා ජනාධිපති කාලෙ ඉල්ලීම් කරා. ඔබතුමා දෙනවයි දෙනවයි කියන දැන් ඩීසල් වලට වැට් එක ගහනකොට මේ මිනිස්සු කර්මාන්ත කරන්නේ කොහොමද? ඒ නිසා ගරු ජනාධිපතිතුමනි මේක නම් ලොකු ප්‍රශ්නයක්. මේක මරාගෙන මැරෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න ඕන අනිවාර්යෙන් කියන එක මම මේ වාසේ ප්‍රකාශ කරනවා. මේ විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වාර්ෂිකව රජයට ලැබෙන මුදල් ප්‍රමාණය වාර්ෂික වියදම් සඳහා ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ ආණ්ඩුවක් හැටියට රුපියල් අර්බුදයක ඉන්නවා. මේ අයවැය ලේඛනයේ බැලුවත් ගරු මන්ත්‍රීතුමනි ආණ්ඩුව මුළු ආදායම් අපේක්ෂා කරන්නේ බිලියන 4164යි. මේක ලැබෙන්නේ නැහැ. මොකද මේ වසරේ අපේක්ෂා කරන ආදායම 16.3%කින් පහළ යන බවට දැන්ටමත් වාර්තා පළ වී තිබෙනවා. මේක ලැබෙන්නේ නැහැ. අපි ලැබෙනවා කියලා උපකල්පනය කරා. ආණ්ඩුව මුළු ප්‍රාථමික වියදම් වර්තන වියදම සහ ප්‍රාග්ධන වියදමේ එකතුව බැලු වර්තන වියදමේ සහ ප්‍රාග්ධන වියදමේ එකතුව බැලුවත් බිලියන 4358යි. ඒ වගේම ණය වාරික ගෙවීම් පසක තබමු. හැබැයි ණය පොලී ගෙවීම ගත්තොත් අපි ගෙවනවා බිලියන 2651ක්. එහෙම ගත්තාම රජයේ මුළු වියදම් බිලියන 709ක් වෙනකොට රජයේ උපයා ගන්න බිලියන 7463යි. ඒ කියන්නේ ගරු මන්ත්‍රීතුමනි ආණ්ඩුවක් හැටේ රුපියල් අර්බුදයක කොහොමද අපි ආණ්ඩුවට අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය උත්පාදනය කරගන්නේ? කොහොමද අපිට රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උත්පාදනය කරගන්නේ කියන එක තමයි අපේ මූලික සැලසුම් බවට පත් වෙන්න ඕනේ. එළබෙන මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරයිද යන සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාල් විජේලාල්ද සිල්වා පැවසුවේ. ජනාධිපතිතුමාම කියන ආකාරයට මැතිවරණ වසරක් කියලා එතුමා හඳුන්වනවා. අන්නේ මැතිවරණ වසර වෙනුවෙන් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීමේ ගැටලුවත් අද ආණ්ඩුව තුල තිබෙනවා. අන්න මේ සියලු කාරණා නිසා මැතිවරණ වසර වෙනුවෙන් කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද කියලා. මොකද කලින් වසරේදී රුපියල් මිලියන 10ක් වෙන් වුණා මැතිවරණ වෙනුවෙන්. ඒතිෙද්දි තමයි මුදල් නැහැ කියන තීන්දුව තුළ පළාත් පාලන මැතිවරණේ කල් දැම්. දැන් මේ වතාවේ කොමිසන් සභාව රුපියල් බිලියන ඉල්ලලා තිබෙනවා 31ක්. නමුත් වෙන් කරලා තියෙන්නේ 11යි. එහෙමනම් අපි දන්නේ නැහැ ප්‍රකාශවලින් කියන ආකාරයට මේ මැතිවරණ පවත්වන්නට ආණ්ඩුව කටයුතු කරයිද? එහෙම නැත්නම් ඇත්තටම සැබවින්ම ඒ කටයුත්ත කිරීමේ උවමනාවක් තිබෙනවාද කියන සැකය අපට තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ලැබූ තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර සලකා බැලීම මේ මස 22 දක්වා කල් දැමීමට අභිහචනාධිකරණය නියෝග කළා. ඒම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන්ගෙන් සමන්විත අභිහචනාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එදින තෙක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයක් ප්‍රකාරව ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා විසින් අධිකරණයට පොරොන්දුවක් ලබා දෙන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉකලහේවා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ක්‍රිකට් අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නයි ඉල්ලා තම සේවාදායකයින් මූලික විරෝධතා මතු කරන බවයි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී එල්ල කරන ලද පදනම් විරහිත සහ ද්වේෂ සහගත චෝදනා එකහෙලා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට අදාළව පවතින සහ මතු වෙමින් පවතින කරුණු කෙරෙහි අනවශ්‍ය බලපෑමක් ඇති කරමින් නැති බවත් පෙනෙන්නට තිබූ බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ යහපත වෙනුවෙන් නිරතුරුව ක්‍රියා කර ඇති බවත් නිර්මාණාත්මක සංවාදයකින් ගැටළු විසඳීමට උත්සාහ කළ බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනවශ්‍ය බලපෑම් එල්ල කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ පදනම් විරහිත විවේචන හමුවේ එම උත්සාහයන් නිෂ්ඵල වූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකාවට පනව ඇති ක්‍රිකට් තරඟ තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු කරද්දී ක්‍රීඩා අමාත්‍යවරයා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන මාධ්‍ය හසුරුවමින් වෙනත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන බව පෙනී යන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාපතු දෙපාර්තමේන්තුව සහ රේගෝ යන ප්‍රධාන ආයතන තුන මගින් අය කළ යුතු රුපියල් බිලියන 900 ඉක්ම වූ විශාල බදු මුදලක් අය වී තිබ ඇති බවත් ඉන් 82%ක්ම වසර 20ක් ඉක්ම වූ අභිහචනා හා නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රමාද වූ අයවා බවත් මුදල් රාජ අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසනවා. දෙහිඔවිට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බිලියන 903ක් අය කරගන්න තියෙනවා කියලා මේ 2022 දෙසැම්බර් 31 වෙනි විට. එහෙම බැලුවොත් මේ 902න් 82%ක්ම මේ අවුරුදු 20ක් විතර තිස්සේ එන අභියාචනා. අපේ රටේ බදු ගෙවීම සඳහා තීරණයක් ගත් විට බදු ගෙවන්නාට අභියාචනා කරන්න පුළුවන් විවිධ ආකාරයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉහළ කොමසාරිස්වරුන්ට අවසාන වශයෙන් ප්‍රධාන කොමසාරිස්වරයාට දිනින් එහාට ගියාම බදු අභියාචනා මණ්ඩලයේ එදිනුත් එහාට ගියාම සියලු මුසාවියලට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා. ඉතින් මේක දීර්ඝ වැඩසටහනක් තියෙයි. අයිති අපි ප්‍රජාතන්ත්‍රවාදීව ලබා දුන්න අයිතියක්. යම් කෙනෙකුට අපි මෙච්චර බදු ගෙවන්න කියලා තීරණය කරාම ඌට තියෙනවා බොහෝ මාර්ග නෑ මේක නෙමෙයි ගාන කියලා කියන්නේ. ඉතින් එහෙම අවුරුදු 20ක් විතර තිස්සේ ආපු ප්‍රමාණයක් තමයි 82%ක් ඔය කියන බිලියන 903න් 82%ක් තියෙන්නේ ව්‍යාජනා වලට මැදි වෙච්චි බදු ආදායම. අනිත් 117න් 18කින් 118න් දෙසැම්බර් 31 වෙනකොට පහුගිය අවුරුද්දේ තිබුණේ ඔය ප්‍රමාණය. දැන් මේ වෙනකොට එකෙන් අපි 160ක් අය කරගෙන තියෙනවා. ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තා. ඊළඟට අපි බලන්න දැන් කියනවා රේගුවේ බිලියන 61ක් ඔය හිග ගොඩේ තියෙනවා කියලා. මේ බිලියන 61කින් ඒකත් මේ පසුගිය දෙසැම්බර් 2022 දෙසැම්බර් 31ට මේ බිලියන 61කින් 95% රාජ්‍ය ආයතන රේගුවට දෙන්න ඕනේ. රාජ්‍ය ආයතන වල මුහුණ දුන්න පහුගිය යුගයේ විවිධාකාර ආර්ථික ප්‍රශ්නත් එක්ක රාජ්‍ය ආයතන වලට තමන්ගේ නියමිත බදු මුදල රේගුවට ගෙවා ගන්න බැරිනවා 95%. ඉතින් අපි මේ ප්‍රමාණය දැන් ගල මාත්‍යංශයේ සාකච්ඡාවක් කරනවා. කොහොමද අපි මේක ඒ අමාත්‍යංශ ලින් ගන්නවද? මේවා කපා හරිනවද? මොකද මේ පොත්වල ප්‍රශ්නයක් නේ තියෙන්නේ 95%. මේෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මුදල් රාජ අමාත්‍ය රංජිත් සීමලා පිටිය සුරාබදු පැත්තෙනුත් බිලියන 6ක ප්‍රමාණයක් තිබුණා. එයින් 60%ක්ම ප්‍රමාද ගාස්තු. ඉතින් ඒවත් කාලයක් තිස්සේ හිර වෙලා තිබිච්ච ඒවා. හැබැයි අපි මේ වතාවේ තවත් දැඩි සුරා නිෂ්පාදනාගාරවලට බලපත්‍රය දීම අතිටවලා ඔවුන්ට දැඩි පීඩනයක් එල්ල කළා. දැන් ආරම්භ කළ තිනා ප්‍රථමයෙන්ම ඔවුන්ගේ වර්තමාන හිග ප්‍රමාණය මේ වර්ෂයේ තුල සැම්බර් මාසය වෙනකොට ගෙවීමේ බලපෑමක් කරලා අඩියෙන් අඩිය අපි ඉස්සරහට යනවා. පැහැදිලිවම මේ සියල්ලම කෙරෙහි ප්‍රායෝගිකව ඇති වෙන තත්ත්වය ඔය බැලු බැලමට පේන ප්‍රශ්නෙට වඩා වෙනස්. හැබැයි මේ ප්‍රායෝගිකත්වය තුල රජය මුදල් අමාත්‍යංශය මේ බදු දෙපාර්තමේන්තුව ඉතා දැඩි වෙහෙසක් ගන්නවා මේ කටයුත්තේ හැකි උපරිම මුදලක් රජයට ගැනීමට. දැන් බලන්න මේ අයවැය ලේඛනයේ පස්වෙනි උපලේඛනයේ පැහැදිලිව තියෙන්නේ අර පසුගිය මාස 3කට ඉස්සෙල්ලා ජනාධිපතිතුමාට අපි ඉදිරිපත් කරා ප්‍රායෝගිකව මේ කරුණු විසඳන්න මේ කරුණු කඩිනම් කරන්න මොනවද අපි කරන්නේ. ඒ සියලු කරුණු එකතු කරලා අයවැය යෝජනාවට අපි එකතු කරලා තියෙනවා. මේ වාගේ ප්‍රමාදයන් හැකිතරම් වැළැක්වීම සඳහා නීතිය වෙනස් කිරීම, නිලධාරීන් අභිප්‍රේරණය කිරීම, බදු ගෙවන්නා අභිප්‍රේරණය කිරීම මේ සියල්ලම මේ අයවැය ලේඛනයේ තුල ගැබ් වෙලා තියෙනවා. මොකද මේවා අපි හරියට මේ ප්‍රශ්න හඳුනාගත්ත නිසා. මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ අමහිරි පරාජයක් අත් වූ ඉන්දියා කණ්ඩායමේ ක්‍රීඩකයින් බරපතල ලෙස සිත්තැවුලට පත්ව සිටින බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියා කණ්ඩායම ලද පරාජය හමුවේ ඉන්දියානු ජනතාවගේ හදවත් බිඳ වැටීමට ලක්ව ඇති පසුබිමක ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් රෝහිත් ශර්මා ප්‍රමුඛ කණ්ඩායමේ සිත් සනසවා තිබීම විශේෂත්වයක්. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන්ම ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා. ඔහු එමගින් ඉන්දිය කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිස සමතා ඇත්තේ ආදරණීය ඉන්දිය කණ්ඩායම ලෙසයි. ලෝක කුසලානයේදී ඔබේ දක්ෂතා සහ අධිෂ්ඨානය කැපී පෙනුණා.
ඔබ මහත් ධෛර්යයකින් හා කැපවීමකින් ක්‍රීඩා කර රටට මහත් අභිමානයක් ගෙන එනු ලැබුවා. අදත් සැමදාත් අපි ඔබ සමග සිටිනවා යනුවෙන් ඉන්දියා ග්‍රාමාත්‍යවරයා සිය එක්ස් ගිනුමේ පණිවිඩයක් සටහන් කර තිබුණා. එමෙන්ම ඉන්දිය කඩලු හයකින් පරාජය කරමින් හයවන වරටත් එක්දින ක්‍රිකට් ලෝක කුසලානේ ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාවටද සුබ පැතු ඉන්දියා ක්‍රාමාත්‍යවරයා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් ලබාගත් ශතකයද ඇගීමට ලක් කර තිබීම විශේෂත්වයක්. ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ පිහිටි තවත් රෝහලක් වට කරමින් සිටින බව වාර්තා වෙනවා. එලෙස ඊශ්‍රායල් හමුදාව වට කරමින් සිටින්නේ ගාසා තීරයේ පිහිටි ඉන්දුනීසියානු රෝහලක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. රෝහලාවට මේ වන විටත් ඊශ්‍රායල් හමුදාවට අයත් යුද ටැංකි දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. අදාළ රෝහලේ රෝගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 700 දෙනෙකු පමණ සිටින බවද සඳහන්. එහෙත් ඔවුන් කිසිවෙකුටත් රෝහලෙන් පිටතට පැමිණීමට අවස්ථාව හිමි නොවන බවත්, පිටතට පැමිණීමට උත්සාහ කළහොත් වෙඩි ප්‍රහාරවලට ලක්වීමේ අවධානමක් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර අදාළ රෝහලට ඊශ්‍රායලයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. Net News.